ඉදහස් ෛද්‍ය අධ්‍යාපනය උන්නතිය වෙනුවෙන් සටන්වදි නොදී. මෑත කාලීනේ ශිෂ්ෂණනායකවුගේ හඬ අවදි කිරීමටයි මේ සූදාග. වෛද ශිෂ්්‍යයන්ගේ අභයවෘ්ධය වෙනුවෙන් අනුපමේය මෙහයක් කිටු කරන ඔහු වෛද පිඩට ශිෂ ක්‍රියාකාරරි කමිටුවේ ඇඳවුම් කරු ඉමේෂ සංගි. එසේනම් සොයිර ඔබටයි මේ අරාධනය අප සැම ආමාන්ත්‍රනය කිරීමි. ොයිද පිට වතුමා ඇතුළු අචාරමණලේ සිියෝදනාගෙන්ද ඒවගේම වෛද පීේ ශිෂිකාාරකම්ටු හිටපු ශිෂකයාකාර වන ආදරනය සහෞදර සහෞදරය ඒවගේම වෛද පිශිෂකම කමිතුුව නිරන කරමින් මෙ අස්ථාඩ සම්බන්ධ ආදරණය සහෞදරයා සහෞදරිය ඒවගේම කොළම් වෛද පීටේ අදරණීය සහෞදරය සහදරිය. අපි දන්නවා මේ අවස්ථාව ද්දීත් දන්න කාරනාවත් තමයි මුලිම කතාවට අවතීරණ බීමට පෙතමේ මතක් කරන්නං. මේ අවස්ථාවත් දැඩි මර්තනකාරි වට පිටාවක අන්තරේ කැඳුම්කරු වසන්ත මුදුලික සෞදර සහ ඒ වගේම භික්ෂූ අන්තරේ කැඳුම්කරු. ගල්ව සිරිදම්ම හාමුදුරුවන් සිරිකත කරලා දින අසූුවකට වැඩි දින ගණනක් සිරිකත්ත කරලා පවතින අවස්ථාව. ශිෂ්්‍යව්‍යාරය මර්ධනය කරන්න දිගන්දිකටම මුස්සාගන්න අවස්ථාවත් තමයි මේ කාල පරාසයකල් කියන්නේ. අපි දන්නවා අපි මේ ශිෂ්්‍ය වීරදින සැමුරමක් වසයෙන් අපි මේ ශිෂ්්‍ය වීරයෝ වසරක් පාස නිරන්තය සිනිිකරන. ඒ වගේම මොවනුත් ඒ විදිටම දැනට මේ පවදින වටපිට ඇතුළේ මේ ආණ්ඩෝ විසින් ගෙන යන මර්ධනය ඇතුළේ කත කරලා දිනගානා මේ ශිෂ්්‍ය්‍යාපාරය මර්ධනය කරන්න ලක් කරලා තියෙන අවස්ථාව. අපි මුලින්ම දැනගතයුතුයි මේ ශිෂ්‍ය විරශිශ්‍ය කියන්නේ කෞුද කියන කාරණාර. අපි අහල තියෙනවා උඩාකාලීනම්ම වීරෝ සම්බන්ධෙන් අපි අහල තියනවා. හැබැයි මේ ශිෂ්‍ය වීරෝ කල කියන්නේ වෙනම පිරිසක් මොකද මේ අපි වගේම මේ උසස් පෙල සමත් වෙලා වෛද්‍ය පීට වලට නැති නම් විශවවිද්ධාල වලට සිල්සුකම් ලබලා අධ්‍යාපනය ලබමින් සිටින කොට්ටාසයක්. ඔවුන් තමන්ගේ අධ්‍යාපනය පමණක් නොව අනුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ අධ්‍යාපනය ආර්ශසා කිරියීම වෙනුවෙන් ඒවගේම නිදහස් සෞඛ්‍ය ආර්ශසා කිරිය වෙනුවෙන් මහකු කාර්රයක් ඉටකොරපු නාකයන් පිරිසක්. ඒගේ ඔවුන් තමන්ගේ ජීවිතය පවා පරිත්තාක් කරන්න ඒ වගේ තමන්ගේ නියපුතු ගලවල තමන්ගේ හම සිකට කොට වලින් පුච්චාදදිි පවා මේ මතු පරපුර නිටස් අධ්‍යාපන වෙනුවෙන් ඒ වගේ අධ්‍යාපනය උන්නදේ වෙනුවෙන් දිගටම සටන්කරප කොට්ටාසි ඔවු අප එක දන්නවා. ඔවුන්න සාමාන්‍යයෙන් අපි හඳුලන්නේ ශිෂවීරවිදියට මේ අපි විශ්වවිද්ධාරවලට ඇතුල්ලු දාසිටම ඔවුන්ගේ රූපරාම නිරන්තන දැකල් තිෙනවා ඔවු නිරන්තර ඔවුන්ගේ කතා අහලදනු. මේ කොළම වෛද්‍ය පිටි කළ කියන්නේ ඒ ශිශ්්‍යවීරයුන්ට ඒ වෛද්‍ය අධ්‍යාප ලබාදීම සඳහා ඒ වගේම ඔවුන් අධ්‍යාප ලැබූ භූමිය එදා ටිමා සහෝදරයා ඒ වගේම වෙනුර සහෝදරයා වෛද පීටේ තැන් ටැන්වාඩලා ඉන්න පිරිස් වගේම පළම්වතර ශිශ්‍යෝ විදියට දෙවන වසර ශිෂ්‍ය විදියට අධ්‍යාප ලබින් ජීවත් වුණ. අපි දන්නවා ඔවුන්ට එම අධ්‍යාප ලැබීමේ. කිසිියලු ප්‍රයත්ඥයක් වි්‍යාර්ථ කරමින් මේ අධ්‍යාපන සම්පූර්ණ කඩාකප්පල් කරන්න එදා අසුව දසගේ දිගින් දෙකටම උතුරු කොළඹ වෛද්‍යද්ද අරගලය ඒ වගේම අධ්‍යාපන දවලපත්්‍රිකා වගේ අධ්‍යාපනය පෞද්පිලීකරණය කරන්න හදපු අනපනත්ගෙනල්ලා අධ්‍යාපනය පවල්කිරී කරණට ඒ ආණ්ඩුව ඒවකට තුස්සා ගත්තා මෙ මෑත කාලින වගේම. අන්නේ අරමුණ වෙනුවෙන් සටන් කරන්න එදා ශිශ්‍යවරෙවුන්ට හැකියාව තිබුණක්. අපි ඔවුන්න සිහි කරන්නේ ඔවුන් සාමාන්‍යයෙන් ජීවිතය පරික්්තා කරම නිසාම නොවේ. ඔවුන් දැනගෙන සිටියා. මැරණ බව දැන දැනත් ඔවුන් මේ ඉස්ටේජ්ජට නකින්න මේ වේදිකාවට නකින්න ඔවුන්ට හැකියාව තිබුණා ඒ ආණ්ඩුවට මරධනකාරි ආණ්ඩෝඩයටහිව සටන් කරන්න හැකියාව ලැබුණ. ඔවු අප ඒ නිසයි ඔවුන සිහි කරන්නේ. අපි දන්නවා අපි අහල තියෙනවා මත්දුම් බණ්ඩාරගෙන චරිතයක්. මොකද ඒ මත්දුම් බණ්ඩාර තමන්ගේ මරණය අභිවස සිටියදී. අයිජ මරණයට බයවද්ද. ඔවු මරණයට අභියෝගයක් වෙමින් ඒ රජුට විරුද්ධව ඒ මරණයට අභියෝගයක් වෙමින් ඒ මරණය භාරගන්න සූදානඟු පුද්ගලේ. මේ ශිශ්‍ය වර කල කියන්නෙත් ඊට වඩා උතුම් අරමුණක් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞක්‍ය ආර්සා කිරය වෙනුවෙන් ඒ උතුම් අරමුණේ තමන්ගේ අධ්‍යාපන පමණක් නොවෙයි. අනුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මතු පරපුර අධ්‍යාපනය විතරක් නෙමෙහි ඒ වගේම රටේම ජනතාවගේ මේ දුප්පත් ජනතාවගේ ගැටලු වෙනුවෙන් සටන් කරන්න නායකත්්‍යගත්ත ශිශ්‍යෝ කණ්ඩායම. එදා අසුවදස්සගේ හාල්පොත් කපා දුරෙදෙහිව සන්ත බණ්ඩර් සහෝතර සටන් කරේ මුල්ලුමහත් ජනතාව ගැටලු වෙනුවෙන්. එදා අසුහතේ ඉන්දියන් හමුදාවට විරුද්ධව ඒ සටන් කරේ මුළු ජනතාව ගැටලු වෙනුවෙන්. අපි දන්නම අප හැදිලවුම ඒ ජනතාවගේ ගැටලු වෙනුවෙන් සටන් කරන්න අද වගේම එතා ශිෂ්‍යවීරෝත් පෙනවුණගත්තා. මෙතන කතා කරන්නේ සාමාන්‍යයෙන් ශිෂ්‍යපීරයෝන්ගෙන් නම් කියවෙන්නේ සාමාන්‍ය සුළිතර පිරිසක වෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා ශිශ්ෂක ජාකාරිමිදයට මේ ශිස්ස සගම් තුළ ඒවගේම වෛත පිට චිෂිකා කකම්ටිුව තුළ. ඒවගේම අන්තර්විච ද ශිෂ්‍ය ල ම්ඩල තුළ පමණක් නොව මෝවන් හැමතනම කියාකාර හිටපු තව නම් නොකියූ විශාල පෙමාණයක් ඉන්නවා. අපි අහලතියෙනවා නන්දාමානියන්ගේ අර පිළිම නෙලා නති වේරුවන් පිරිසක් කියන ගීතේ. එසේ අන්නේ වගේ පිරිසකුත් අපිට. තර මතක් කරන්න නොමැද වුණත් ඕවනුත් මේ වෙනුවෙන් ඉතා විශාල වැඩපමාණය කරපු සිසුන් පිරිසක් තමන්ගේ ජීවිත පවා පරිත්තා කරන්න. ඒවගේම තමන්ගේ ඒ කාලේ ශ්‍රමය කැප කරන්න ලක්වෙච්ච පිරිසක් හිීටිය. අපි දන්නවා මේ මර්ධනකාරරි වටපිඩාවත් එක්ක ඒ ආණ්ඩුවට විරුද්ධව මේ අධ්‍යාපන පෞද්ගිලි කරට විරුද්ධව නිදහස් සෞ්‍ය විනාස්කිරීමට විරුද්ධව නිරන්තරයෙන් මේ ලාංක චිශ්්‍ර්‍යාපාරය සටන්කර බවධයක්. අතකාලෙ වගේමයි. අදත් එහෙමයි. මේ කාලපරාසියත් අපිට ලොකු අභියෝගයක්ත් තියෙනවා. ලංක ශිත්්‍රව්‍යාපාරවිදියට වෛත පිට චිෂ්කැල් කමිටුදයට අපි ලකු අභියෝගත්තියෙනවා මේ මැත කාලිනවත්. අපි දන්නවා මේ මෑතකාලිනව පරාධකරු සයිට පුරුපාතිිකාඩය ඒවගේම කොතලාල පනත් ආසිි ඇබැඩන් කියන. සියලු අධ්‍යාපනය පෞද්ගිලිීකරණය කරපු හැම අනපන දක්ම පරාධ කරවන්න උත්සාහගනිපුූ ශිෂ්්‍ර්‍යාභාරවිදියට අපි නැවත අබියෝකප මෙ මහො ඇමිලතිෙවා. ආපුන අතවතාවක් පෞද්ගිලික වෙදහ උපාධිකඩ බිහි කරන්න ආණ්ඩෝ විසින්ම උත්සාගන්න අවස්ථාවක් දකින්න පුළුවන්. එහෙනම් ආදරමණය සහෝදර සහෝදරිය. අපිට ඉතිරි කාලවකානුවේ ඉතා විශාල. වැඩකොටසක් කැපකිණින් පෙමාණ කරන්න සිදුවේවි. මොකද මේ ආණ්ඩුමට විරුද්ධව මේ ජනතාවගේ ගැටලු වෙනුවෙන් වගේම අර මර්ධනයට විරුද්ධව නැගේ සිටින්න අපිට නිරන්තරෙන් වැඩ කරන්න වෙනවා. එහෙනම් ඒ වැඩකොටසට ඒ සාධාරණ සමාජයක් ස්්තකිරීම වෙනුවට අපි සියලු දෙනා මේ මොහොත අවස්ථාව කර ගතු ඉතුයි කියලා ම බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මේ මර්ධනකාරි වටපිටාවට පුරුවෙලා මේ ආණ්ඩුවෙන්න් ඒ සැලසුම් කරන මේ සියලු බොරුවාලවල්ලට අපි පැටලනුවත් අපිට ශිෂ්්‍යව්‍ය භාරිවිදියට එතිනින් ඉදිරටේමක් නෑ. මේ ආණ්ඩුවෙන් සිදුකරන ඒ බොරුවාලවල ටක් කලා ඒ ආණ්ඩුවේ පාර්ෂවත් එක්ක හවුල් කරගෙන මේ. ්ඩුව ඩදීල් සමග ස්තරහාටකිහිල්ල අපිට අප අධ්‍යාපන අස්ස කරන්න හෝ ජීවත්වය අයිතිහාරස කරන්න හැකියාවක් නෑ. එහෙනම් මේ ආණ්ඩුව විසින් ගෙනනේන අධ්‍යාපන පෞද්ගලී කරට එරෙහිව. ඒවගේ නිදහස්තෞක්‍ය විනාශකිරීමට එෙහිව මේ භූමියයේ එදා මේ භූමිය සිටි ත්‍රිමාාවගේම වෙනුර වගේම දැනට ඉන්න ශිෂ්‍ය පරම්පරාවත්. ් නැවතවතාවක් ඒ ත්‍රිමාගේ ඒ වෙනුරගේ පන්නරයා රං නැවතවතාවක් ඉදිරට යා යුතුයි ඔවුන්ගේ ඒ අප්‍රවිිත දෛර්රය කැපිකිරීම අපි තවතවත් තේරුම්ගෙන මේ අදාළ කාලසමාව තුළ අපිට කළහැකි උපරිම් මැදිහත්වීම අප කළ යුතුයි. ඒ වඩා සාධාරණහු සමාජය වෙනුවෙන් ඒක ඉටුකිරියම් වෙනුවෙන් පිරිිසික කමිටු දියට සියලු දෙෙනම එකතුවෙමු වඩා සාහධරන සමාජයක් ගොඩනමෝ කියනදේ මතක් කරමින් මන්හෙට වෙනවා ස්තුති.